මේ සත්වයන්ගේ නානාධිමුත්තික ස්වභාවය, ඒ සත්වයන්ගේ ඒ ආසාවන් ඒ හැඟීම් වැඩ කරන හැටි ඒ සත්වයන්ගේ බුදුරජාන් වහන්සේ දකිනවා. දවසක් කර කේසී කියලා අස්සය පුහුණු කරන එක්කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්ස මේ සත්තුනම් මට හරි ලේසි කිව්වා පුහුණු කරන්න. ඒ මොකද හේතුව? සත්තුන්ගේ අඩුපාඩු ඒ සත්තු ප්‍රකට කරනවා කිව්වා. මනුසතා එහෙම නොවේ කිව්වා. මනුසතා හොයන එක හොයන්නම බෑ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ කේසී හරියට හරි කතාව. සත්තුනම් සත්තුන්ගේ ස්වභාවය ප්‍රකට කරනවා, මනුසතා එහෙම නැතේ කිව්වා. ප්‍රකට කරන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ අහනවා, කේසී ඔබ කොහොමද මේ සත්තුන්ව පුහුණු කරන්නේ? ස්වාමීනි මම පුහුණු කරනවා මුදුමලොක් විදියට. මුදුමලොක් විදියට පුහුණු කරාම හොඳ වර්ගයේ සතා, බාලිකා නෙවෙයි, හොඳ වර්ගයේ සතා මුදුමලොක් ක්‍රමෙන් කීකරු වෙලා පුහුණු වෙනවා කිව්වා. තව ඉන්නවා කිව්වා දඩබ්බර සත්වයෝ. ඒ සත්තුන්ව ඒ ආස්පයන්ව පුහුණු කරන්නේ සැර පරුස විදියට කිව්වා. තව ඉන්නවා කිව්වා ආස්පය ජාතියක් පුහුණු කරන්නම බෑ කිව්වා. ඇහුවා ඒ සත්තුන්ට මොකද කරන්න කියලා. ඇහුවා මරණවයි කිව්වා මං. මගේ මේ ආචාර්ය පරම්පරාවට නින්දාවක්ව මේ පුහුණු නැති සතා ඉන්න එක. ඇහුවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේත් හරි ප්‍රසිද්ධයි පුරිස ධම්ම සාරතී කියලා. ඔබ වහන්සේත් ප්‍රසිද්ධයි කිව්වා එහෙම. ඔබ වහන්සේ කොහොමද පුරුදු කරන්නේ? මමත් ඔය ක්‍රමෙම තමයි කිව්වා. ඒ කොහොමද කියලා ඇහුවා. මම පිරිස පුහුණු කරනවා කිව්වා බොහොම මෘදු ක්‍රමයට. මොකද්ද මෘදු ක්‍රමේ? මෘදු ක්‍රමේ තමයි සීලි ගැන කියනවා, සමාධිය ගැන කියනවා, ප්‍රඥාව ගැන කියනවා, දිවිලෝක ගැන කියනවා, බ්‍රහ්මලෝක ගැන කියනවා මෘදු ක්‍රමේ. තව සමහරුන්ට පුරුදු කරනවා කිව්වා ඔව් සැර ක්‍රමේට, පරුස ක්‍රමේට. ඒ මොකද්ද? නිරේ ගැන කියනවා කිව්වා, ප්‍රේත ලෝක ගැන කියනවා කිව්වා, අපාය ගැන තියනවා කිව්වා. ඒ ක්‍රමයට කිව්වා සමහරු දමනය වෙන්නේ. එතකොට මේ දෙකින්ම බැරි දමනය කරන්න බැරි අය මොකද කරන්න කියලා ඇහුවා. හොඳලා මරනවා කිව්වා මං. හා තථාගතයන් වහන්සේට සතුන් මැරීම හොඳද කියලා ඇහුවා. කිව්වා නෑ කේසි, මම කරන්නේ අවවාද නොකොට අතහරිනවා කිව්වා. අතහරිනවා කිව්වා පුද්ගලයා. ඒක මේ ශාසනයේ මැරුම් කෑවා වගේ වැඩක් කිව්වා. හා දැන් හිතන්න ඔබ මේ කාලේ මිනිසයාට ගැලපෙන්නේ මොදු ක්‍රමෙද, පරුස ක්‍රමෙද, මරණයකද? නොකිය අතහරින එක නෙමෙයි. මේ කාලේ ගැලපෙන්නේ මුදු ක්‍රමෙත් නෙමෙයි, පරුස ක්‍රමේ. මෙන්න මෙහෙමයි පෙරේතයෝ ඉන්නේ. හා එහෙමද? ඔන්න ඔළුවට ගියා. මෙහෙමයි යමනොස්සියෝ ඉන්නේ. හා එහෙමද? දිව්‍ය ලෝකේ මෙහෙමයි. හා දිව්‍ය ලෝකෙත් යන්න පුළුවන් ඈ. ඒ කියන්නේ ඔළුවට මේ කාලේ මනුස්සින්ගේ ඔළුවට යන්නේ මොන විස්තරද? යකුන් ගැන, පෙරේතයෝ ගැන, භූතයෝ ගැන රස කොර කොර අහනෝ. එතකොට දැන් බලන්න, එතකොට මේ කාලේ තියෙන මිනිස්සුන්ට මොන ගතිගුණද? පරුස ක්‍රමයට හික්මෙන ගතිගුණ. ඇයි එහෙම ආනකට අපි හරි භයානකයි නේ මේ සසර, හරි භයානකයි නේ. මිහිඳු මහරහතන් වහන්සේත් ඒක තමයි ලංකාවට වැඩලා කලින්. ඉස්සල්ලා අර දේවානම්පියතිස්ස රජුරවන්ට මොකද්ද වදාලේ? සුළු ඇත්පිය උවමාවෙන් දෙසුම. මොකද්ද? චුල්ල හත්ති පදූපම සූත්‍රය. ඊට පස්සේ ආරාධනා කළා වැඩමුවා. මේ වැඩමුවට පස්සේ ඇත්තල සුද්ධ කළා. මේ රජුරුවන්ගේ අන්තපුරයේ ස්ත්‍රීටත් ගමේ මිනිස්සුයි ඔක්කොම එකතු කළා. මොකද්ද දේශනා කළේ? ප්‍රේත වස්තු සල්ලිත වෙලා ගියා හොඳලා. ඊට පස්සේ විමාන වත්තු ආසව කළා. ඊට පස්සේ අනමතග්ග සංවිත්තී, ඔය විදිහට උඹලා කෙලවරක් නැතුව මැරි මැරි අපාගත වෙවි, දිව්‍ය ලෝකෙ ගොහින් ගොහින් ආය අපාය ගොහින් ගොහින් කෙලවරක් නැතුව කඳුළු සාගරවල පීන පීන නුඹලා ආවේ කියලා කිව්වා. අන්න එතකොට හිතට ආවයි මිනිසුන්ට මේකෙන් බේරෙන්න පිළිවෙලක් නැද්ද? ආන්න ඊළඟට දේශනා කළ සත්‍ය සංවිත්තේ මොකද්ද? චතුරාරි සත්‍ය. හොඳට ගැලපිලා ගියා. ඒ සත්වයන්ගේ නානාධිමුත්තික ස්වභාවය. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි මේ සත්වයන්ගේ නානාධිමුත්තික ස්වභාවය දන්නේ.